මං දකින තවත් වැදගත් කාරණාවක් මට රොෂාන් මේක කියන්න දෙන්න මම මේ කතාව නොකිය හිටියේ මෙච්චර කාලයක් මේ කෙනෙකුට හානි කරන්න කියන දෙයක් නෙමෙයි අද මම දකිනවා මේ යම් අපේක්ෂකෙන් කියනවා ඒගොල්ලෝ ව්‍යවස්ථාව පැය 24න් වෙනස් කරනවායි කියලා මට ඊයේත් අදත් ඕස්ට්‍රේලියාවෙනි ඉංගලන්තෙනි කෝල්ස් හතරක් ආවා ඒගොල්ලෝ කිව්වේ ඒ අපේක්ෂකයාට මුදල් ලිහි එකතු කරනවායි කියලා දැන් මම අහන්නේ මේක කරන්න පුළුවන් වැඩක්ද පැය 24න් ව්‍යවස්ථාව වෙනස් කර දැන් මිනිස්සු උගත එක ගිලලා ඉවරයි එහෙම හිතනවා මේක කරන්න පුළුවන් වැඩක් කියලා මම ප්‍රශ්න කීපයක් අහන මගේ මතය තමයි මේ රටේ නීතියක් කියලා එකක් තියෙනවා ඒ නීතියට අනුකූලව තමයි ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් තුවක්කුව පෙන්නලා මිනිස්සුන්ව බය කරලා ව්‍යවස්ථාව පැත්තකට දාලා ආණ්ඩු කරනවා නම් ඇරෙන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් කටයුතු කරනවා නම් නීතියක් තියෙනවා නීතියට අනුව තමයි ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් පැය 24න් ව්‍යවස්ථාව වෙනස් කරලා කියලා කරනවායි කියලා කියන පුද්ගලයා අපි හිතමු ජනාධිපති වෙනවා ප්‍රශ්න කීපයක් අහනවා මේ රටේ ජනතාවගෙන් ජනාධිපති වෙනවා අපි හිතමු ජනාධිපති වෙලා එයා පැය 24ක් යනකොට කියනවා ව්‍යවස්ථාව අවලංගුයි අපි හිතමු යම් කෙනෙකු යන් අධිකරණයට ගිහිල්ලා පෙස්සමක් දානවා මේ පුද්ගලයා යම්කිසි මැතිවරණ දූෂණයක් හෝ වංචාවක් කරලයි මේ පත්වීම ලැබුවේ එහෙනම් එයාගේ පත්වීම අවලංගු කරන්නේ කියලා අපි හිතමු ශ්‍රේෂ්ඨාධිකරණය තවත් මතයක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය මේ සංශෝධන කරන ඒක පස්සේ කතා කරමු තීන්දුව කරනවා ඔව් මැතිවරණ දූෂණයක් තිබුණා මෙයාගේ පත්වීම වලංගු නෑ එතකොට එයා පැය 24න් වෙනස් කරපු සංශෝධ මේ ව්‍යවස්ථාවට මොකද වෙන්නේ එක මේක සම්මත වුණොත් ජනතාව විසින් මේක අනුමත කරොත් එහෙම මැතිවරණයේදී මේක තමයි උත්තරීතර නීතිය බවට පත් වෙන්නේ මේක ජයග්‍රහණය කරගොක මේක ජයග්‍රාහකයා වන තැනත්තා මේක අසංග කර ගමන් මේක රටේ උත්තරීතර නීතිය බවට පත් වෙනවා. ඒතර රටේ උත්තරීතර නීතිය බවට පත් වුණු ගමන්ම මේකේ පැහැදිලි සඳහන් කරලා තියෙනවා ඒ විධිවිධාන ඊට පස්සේ ක්‍රියාත්මක වෙන විධිවිධාන මොනවද කියනවාද කියලා. ඒ අනුව තියෙන පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු තියෙන පාර්ලිමේන්තුව අහෝසි වුණු ගමන් මේ මන්ත්‍රීවරු ඔක්කොම බලරහිත ඒක බලරහිත සම්පූර්ණ බලරහිත ආයතනයක් වෙන ගුළු ගෙදර යනවා. ඊළඟට සුප්‍රීම කෝට් එකේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ ව්‍යාජනාධිකරණයේ සිටින නඩුකාරවරු සියලු දෙනාම විශ්‍රාම ගන්නනවා මොකද ඒගොල්ලෝ දේශපාලනීකරණය වෙලා ඒගොල්ලෝ දූෂිත ආයතන බවට පත් කර ඒ ආයතන පත් කරලා අවසානයි. ඒතකොට ඒකත් එක්කම එතකොට මේවට අභියෝග කරන්න කොහෙද අභියෝග කරන්නේ? මේවට අභියෝග කරන්න මිනිස්සු මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුරින් පත් කරන්න ඕන ව්‍යාජනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත්. අන්න ඒගොල්ලෝ ඉස්සරහට තමයි යන්න වෙන්නේ. එහෙම නැතුව දැන් ඉන්න කට්ටිය ගෙවල් වල ගිහිල්ලා මේ ওই කාලේ පරිච්ඡේද වෙනකොට දැන් මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව දැන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරු පත් කිරීම අවශ්‍යම වෙනවා. මොකද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුමත කිරීමත් සමගම ඒක විධිවිධාන තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් ගෙදර යවීම. හරි, මෙතනින් මේ තනතුරුන් ඉවත් කිරීම. ඉතින් ඒ සමගම ඒ තනතුරු වලට අලුතෙන් පත් කරන අය, ඒතකොට ඒගොල්ලොන්ට නීතියක් තියෙනවනේ. ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්න තියෙන නීතිය. ඒ නීතිය තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කළ තියෙන නීතිය. ඒතර මේක ක්‍රියාත්මක කරන කට්ටිය උදවිය මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ඒතර මේක ව්‍යවස්ථා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින ගමම්ම ඒගොල්ලන්ට කියන්න බෑ මේ පත් වුණු මිනිහා වැරදි කියලා. මේ ක්‍රමයට කරන්න පුළුවන් නම් අවුරුදු 5න් 5ට එන සියලුම ජනාධිපති අපේක්ෂකවරු අවුරුදු 5න් 5ට ව්‍යවස්ථාව වෙනස් කරයි. ගෙනෙමෙන ඉදහස තියෙනවා මිනිසුන්ට ඕන කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් එහෙම එකක් ඉදිරිපත් කළා ජනතාව අනුමත කරනවා ඒක ව්‍යවස්ථාව බවට පත් වෙනවා ඊට පස්සේ. මොකද ඒකේ අවදානමක් කියලා එකක් මම දකින්නේ නැහැ. ඒක ජනතාවගේ අභිලාෂය නං ඒක අනුමත කරලා ඒක රටේ ක්‍රියාත්මක කරන උත්තරීතර නීතිය බවට පත් කිරීම ජනතාවගේ අභිලාෂය නං ඒකට ගරු කිරීම තමයි ජනතාවගේ සහ රටේ තියෙන අනිකුත් ආයතනවල වගකීම වෙන්නේ. දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන එක ජනාධිපතිවරණයට කලින්ම ජනතාව අතර පත් කරලා තියෙනවා. ඒක ජනතාවට කියවල මේක තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිවම මේක යම් කිසි ගැටලු සහගතයක් තියෙනවා නම් නැවත මේක නිර්මාණය කරපු අය කතා කරන්න පුළුවන්, ටෙලිෆෝන් කරලා අහන්න පුළුවන්, මුණ ගැහිලා කතා කරන්න පුළුවන්. මේ ඕන දෙයක් කරලා මේක තියෙන අවුලක් තියෙනවනම් නිරවුල් කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙන එකම දේ ජනතාවගේ අභිලාෂය මොකක්ද කියන එක ජනතාවට ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් ඉඩ ප්‍රස්තාවක් දීලා තියෙනවා මෙතෙන්දී. ඒගොල්ලන්ට මේක කියවලා තේරුම් අරගෙන තේරුම් යන්නේ නැති දෙයක් තියෙනවා නැවත විමසලා ඒක තේරුම් අරගෙන ඒක තහවුරු වෙනවනම් ඊට පස්සේ මේකට පක්ෂව ඡන්දය දීම ජනතාවට කරන්න පුළුවන් දෙයක්.
මේක තියන මේක තියන සුමට ගතිය අන්න එක තියෙන සරල ගති අන්නේ එක තියෙන මිනිසුට කාලයක් දීලා තියෙනවා මේක තේරුම් ගන්න. දැන් මෙහෙම නෙවෙයි දැන් වෙනත් අවස්ථාවල කරන්නේ පාර්ලිමේන්තුවට ආපු කට්ටිය කරන්නේ ඒගොල්ලෝ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන කරනවා ඒගොල්ලොන්ගේ යහපත සඳහා යම් යම් සංශෝධන කළා ඒගොල්ලෝ ඒවා නීති බවට පත් කරලා ක්‍රියාත්මක කරනවා. ඒක ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම යටපත් කිරීම ජනතාව මර්ධනය කිරීම මේ හැමදේම ඒ මගින් කරනවා. දැන් ඒ අනුව කල්පනා කරලා බැලුවම මේ ලියවිල්ල කලින් ඉදිරිපත් කිරීම තමයි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කියලා මම අදහස් කරනවා. මොකද දැන් එහෙම නැතුව පාර්ලිමේන්තුවට ගිහිල්ලි ඉවර වෙලා ජනතාවගේ කැමැත්ත කලින් අරගෙන ඉවරලා ගිහිල්ලි ඉවරලා සංශෝධන ගේන එකෙන් කරෙන්නේ ජනතාවගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි. ජනතාව දුන්නු බලයට පිටතින් ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ඒගොල්ලෝ ජනතාව දෙන ලද බලය වැරදි විදිහට භාවිතා කිරීමක්. සාමාන්‍යයෙන් අලුත් දෙයක් ඉදිරිපත් කරනවා අලුත් දෙයක් ඉදිරිපත් වෙනකොට එහෙම බයක් තියෙන පුළුවන්. මේ කරුණු දෙකක් තියෙනවා තෙන්දි. ඔය කියන විකල්ප සංවිධානවල ඉන්න සමහර අයගේ හිත යට තියෙන්න පුළුවන් මේ අපිත් මේ පාර්ලිමේන්තු කමයට ඇතුළට රිංගලා අපේ නියෝජනයක් ලබා ගත්තොත් හොඳයි කියලා. මම හිතන්නේ මම කීප දිනකට කතා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඔය ඉන්න සංවිධානවල මට නම් වශයෙන් උනක් කියන්න පුළුවන්. මම ඒ අයට කිව්වම පස්සෙත් මට කිව්වේ මේ මම ඇහුවේ එකම ප්‍රශ්නේ ඇහුවේ මේ ඔය ගොල්ලෝ නාගානන්ද මහත්තයත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද කියලා. නෑ සම්බන්ධයි කිඳමන්ද කියලා කිව්වා. නමුත් ඒ මේ ප්‍රශ්නේ තියෙන්නේ එයා මේ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවානේ. ඒක අයින් කරලා එන්න කියලා අපි කිව්වා ඒකවා. මං කියනවා මම කිව්වා එයාට මේ ව්‍යවස්ථාව අයින් කරලා නාගානන්ද මහත්තයා එනවනම් එයා අර මේ දැන් තියෙන ව්‍යවස්ථාව යට තියෙන මිනිහෙක් පමණයි. හරි ඒකම ආරක්ෂා කරන ඒකම ඉස්සරහට ගෙනියන කෙනෙක් විතරයි. ඉතින් මේක අයින් කරාට පස්සේ එයා දැනට තියෙන මේ සාම්ප්‍රදායික මේ තරඟකරුවන්ගෙන් එක්කෙනෙක් බවට පත් වෙනවා. එච්චරයි වෙන්නේ. ඒතකොට ඒ කියන්නේ මේ තියෙන කුණුගොඩටම එක්කහුව වෙන මිනිහෙක් බවට පත් වෙනවා විතරයි වෙන්නේ. අපේක්ෂකෙක් බවට පත් වෙනවා විතරයි වෙන්නේ. ඉතින් ඒ නිසා මම එයාට කිව්වා මේ මම එයාට කරුණු පැහැදිලි කරා මේ ව්‍යවස්ථාව සම්මත කරලා මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැටියට මේක ක්‍රියාත්මක කිරීම තුළින් රටේ පොදු ජනතාවගේ පොදුවේ රටේ හැම කෙනෙක්ගේම යහපත පිළිබඳ කල්පනා කරගෙන කෙනෙක්ගේ වගකීම සහ යුතුකම වෙන්නේ මෙන්න මේකට අනුමත කරන එක පමණයි මම දකින හැටියට. එහෙම නැත්නම් මං කිව්වා ඒගොල්ලොන්ට මට ඔයගොල්ලෝ ගැන සැකයක් තියෙනවා ඔයගොල්ලෝගේ අභිලාෂයන් පිළිබඳව ඔයගොල්ලොත් කල්පනා කරන්නේ පාරණ විදියටම පාර්ලිමේන්තුවට රිංගලා එක්කෙනෙක් දෙන්නෙක් පාර්ලිමේන්තුවට දාගෙන මේ බලපෑම් කරන්න පුළුවන්ද? එහෙම බලපෑම් කරනවා නම් දැනට ජනතා විමුක්ති පෙරමුණේ 4 දිනක් ඉන්නවා. ඒගොල්ලෝ 4 දිනාට දෙන්නෙක් හම්බලා මේ එකතු වෙලා 6 දිනක් ඉන්නවා. ඔය 6 දෙනා දැන් 50 ගණක් හිටපු එක තමයි 40 ගණක් හිටපු එක දැන් මේ 6 දෙනා ඉන්නේ. දැන් මේගොල්ලෝ ඒගොල්ලොත් අවුරුදු 4-5කට සැරයක් ඉන්න ප්‍රතිවරණයේදී දෙන්නෙක් විතර වැඩි කරගන්නවා. ඔහොම දෙන්නෙක් විතර වැඩි කරගත්තොත් එහෙම වැඩි කරගෙන අවුරුදු 300ක් 350ක් විතර යනවා 100ක් ගන්න. මේ පවතින தත්ත්වය යටතේ ඒගොල්ලන්ට අවුරුදු 5කට සැරයක් දෙන්නෙක් වැඩි වෙන தත්ත්වයක් තිබුණොත් අවුරුදු 350කට කියන්නේ අපි 4 පාරක් මැරලා ඉපදිලා වුණ ජනතා විමුක්ති පෙරමුණේ 100ක් පාර්ලිමේන්තුවේ දකින්න ලැබෙන. එතකොට මම බලන්නේ කල්පනා කරලා බලන්න මේ 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 වගේ මේවයි තියෙන විකාරසහගත தත්ත්වය මොකක්ද කියලා. ප්‍රොෆෙෂනල්ස් වෙන්න පුළුවන්. හරි. නමුත් හිත යට තියෙනවා නම් මටත් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මෙතන යමක් කරන්න පුළුවන්. ඒ යමක් කරන්න පුළුවන්කම තියෙනවා නම් ජනතා විමුක්ති පෙරමුණ නොකරන්නේ නෑ ඒක. ඒගොල්ලෝ නොකර ඇරි කරන්න බෑ ඔය පාර්ලිමේන්තුව ඇතුලේ. හරි ඔය විතරක් නෙමෙයි පෙරන්දි විශ්වවිද්‍යාලයේ හිටියා මහාචාර්ය විශ්වවර්ණපාල එයාත් පාර්ලිමේන්තුවටපත් කරලා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ හිටියා. දැන් එයා පෙරලාදනේ දේශපාලන විද්‍යාව උගන්න කෙනෙක්. එයා පස්සේ කාලෙකදී කිව්වේ මොකද්ද? මම හිතුවා ඒක ඉතින් උගන්න දේවල් මේ පාර්ලිමේන්තුව තියෙනවා කියලා. බැලුවකොට ඒක ඔය මොකක්වත් නැහැ. මාත් ඉතින් ඔය නිකම්ම ඉඳලා ගෙදර ගියා කිව්වා. හරිද? විශ්වවර්ණපාලව අපේ දේශකයෙක් අපේ කාලේ හිටපු මහාචාර්යවරේ කරි. නමුත් මේකයි සැබෑ தত্ত্বය. හරි කියන දේ තියෙන තැනක් නෙමෙයි පාර්ලිමේන්තුව කියන්නේ. පාර්ලිමේන්තුවත් කියලා කියන්නේ අද ඉතාම දූෂිත ආයතනයක්. ඒක මේ යල් පැන ගිය රටට නොගැලපෙන මිනිස්සු ඉන්න හරි ආයතනයක් හැටියට මම දකින්නේ. ඉතින් මේකට මේ පාර්ලිමේන්තුවට සැබෑ ජනතාවගේ අයිතිවාසිකම් අභිලාෂයන් පිළිබඳ අවබෝධයක් තියෙන මේ රටට යහපතක් කරන රටේ ප්‍රගතිය ඉදිරි ගමන පිළිබඳව සැබෑ ඇල්මකින් අවබෝධයකින් කටයුතු කරන උගත් තරුණ ජනතාවගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් නිර්මාණය විය යුතුයි කියලා මම පෞද්ගලිකව අදහස් කරනවා.